සුබ ආරංචිය මුළු රටමේදා ජනාධිපතිතුමා විසින් ප්‍රකාශ කරන්න යෙදුනා පසුගිය 26 වෙනිදා. ඒ සුබ ආරංචිය තමයි මේ රට බංකොලොත්භාවයෙන් මිදීම සහ ලෝකයා සමග ගනුදෙනු කිරීම, ණයවර ලිපි නැවත නිකුත් කිරීමේ හැකියාව අද අපේ ව්‍යාපාරිකයින්ට සහ අද අපේ බැංකුවලට හැකියාව ලැබුණා. ඒතුළු මේ බංකොලොත්භාවයෙන් මිදීම කියලා මිදීම තුළ ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙතරම් වේගයකින් බංකොලොත් වෙච්ච රටක්, දයගවන්න බැරුව හිටපු රටක් අද බංකොලොත්භාවයෙන් ඉවත් වුණු ප්‍රථම රට බවටත්, ඒ සඳහා කටයුතු කරපු ප්‍රථම නායකයා බවට රනිල් වික්‍රමසිංහ මහත්තුමා පත් වුණා පසුගිය 26 වෙනිදා පැවති පැරිස් සමුළුව තුළදී. ඒ නිසා මේ සුබ ආරංචියත් සමගම අපි ඉදිරියට මොකක්ද අපි කරන්න ඕනේ, ඉදිරි වසර පහ තුළ අපි කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද කියන එක පිළිබඳව අපි කටයුතු කරන්න, අපි දැනටමත් කෙටි කාලීන, මධ්‍යම කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් රට ගොඩනැගීම, ආර්ථික වශයෙන් ගොඩනැගීම සඳහා වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වැඩපිළිවෙල මම හිතන්නේ තාමත්ම යථාර්ථවාදීව ක්‍රියාත්මක වෙනවා මේ වෙලාවේදී. ඒ වගේම IMF එක සමග ඒ සම්මුතියට ගිහිල්ලා IMF එකත් එක්ක එකට වැඩ කරන්නත් අපි තීරණය කළා තියෙනවා. විපක්ෂය අද, විපක්ෂයත් කියන්නේ ජනතා විමුක්ති පෙරමුණත්, සමගි ජන බලවේගයත් කියන්නේ අපි ඒගොල්ලොත් මේ IMF එක ක්‍රියාවලියට යනවා, ඒ ක්‍රියාවලිය කටයුතු දිගටම කරගෙන යනවා කියන එක. එතකොට එහෙමනම් දැන් මේ මැතිවරණයේදී ඇයි මේගොල්ලන්ට මේ මූණු වෙනස් කරන්න ඕනේ? කියන්නේ මේ ක්‍රියාවලියම මේ විදිහට කරන්ඩ ඒ වෙනුවට සජිත් මහත්තයාගේ මූණ, එහෙම නැත්නම් අනුර කුමාර දිසානාගේ මූණ දාන්නලු ජනාධිපතිතුමාගේ මූණ වෙනුවට. මේක තමයි මේ ඉල්ලන්නේ. ඉතින් ජනතාව තීරණය කරන්න මේ ලෝක මෙවැනි වාර්තාගත සිද්ධියක් කරපු නායකයා තව අවුරුදු පහක් මේ රට පාලනය කරනවද, එහෙම නැත්නම් අලුත්ම අලුත් කෝඩුකාරයෙකුට දීලා අත්දැකීම් නැති අඩුගානේ අමාත්‍යංශයක්වත් හරියට කරන්න බැරි වෙච්ච නායකයෙකුට මේ රට දීලා අපි නැවතත් ඒ තත්ත්වයට වැටෙනවද, ගෝඨාභය යුගයකට අපි යනවද කියන එක ජනතාව තීරණය කරන්න ඕනේ. ප්‍රසන්න රණතුංග මහත්තයා එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන්නේ නැහැ. අද මේ අපේ ජනාධිපතිතුමා මේ ජනාධිපති අපේක්ෂකයා හැටියට එන්නේ නිර්පාක්ෂික අපේක්ෂකයෙක් හැටියට. ඒත් නිර්පාක්ෂික අපේක්ෂකයෙක් හැටියට ඉතුමා තරඟවාදීදී එක්සත් ජාතික පක්ෂය හැටියට අපි උදව් කරනවා. එතකොට පොහොට්ටුවේ කණ්ඩායම පොහොට්ටුව හැටියට ඉඳගෙන වෙන උදව් කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒ පැත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට වෙනම උදව් කරනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ස්වාධීන වෙච්ච මන්ත්‍රීලා වෙන පැත්තෙන් ඉඳලා වෙනම උදව් කරනවා. ඒ වගේම දෙමළ සම්දානේ ඒ පැත්තෙන් ඉඳන් වෙනම උදව් කරනවා. ඒ වගේම අනිකුත් පොඩි පොඩි පක්ෂ සියල්ලක්ම ජනාධිපතිතුමා වෙනුවෙන් වැඩ කරනවා. ඉතින් ඒ නිසා අපි මේ අවස්ථාවේදී එතුමන්ල පමණක් නෙමෙයි සමගි ජන බලවේගයේ කොටසකුත් එතුමට වැඩ කරනවා මේ අවස්ථාවේ. මම දන්න ආරංචි තියෙන හැටියට ජනතා විමුක්ති පෙරමුණේ කොටසකුත් යටින් එතුමාට සහයෝගය දක්වන්න බලයි. ඒසයි එතුමා හදන සම්දානේ මහ විශාල ඉතිහාසයේ දැවැන්තම සම්දානේ බවට පත් වෙනවා. කිසිම කෙනෙක් එක්සත් ජාතික පක්ෂයට එන්න අවශ්‍ය නැහැ. එතුමා නිර්පාක්ෂික අපේක්ෂකයා. ඒ නිර්පාක්ෂික අපේක්ෂකයාට සහය දීම මේ රටේ සමස්ත ජනතාවගේ යුතුකම වෙනවා. අනිවාර්යයෙන්ම ඔක්තෝබර් මාසේ 5 වෙනිදා හෝ 12 වෙනිදා ජනාධිපතිවරණය පැවැත්වෙනවා. අපි ලෑස් වෙලා තියෙන්නේ. දැන් අදින් පටන් ගන්නවා අපි මාතර මහා රැලිය. එතනින් පටන් අරගෙන බිම් මට්ටමින්, ගම් මට්ටමින් සියලුම සංවිධාන කටයුතු අපි දැන් ජාලය එළලා ඉවරයි. දැන්ට අපි එක්සත් ජාතික පක්ෂය හැටියට අපි කලාප කාර්යාල 1000ක් දිවයින පුරා නිර්මාණය වෙනවා. ඊයේ වෙනකොට මම හිතන්නේ හරි අඩක් පමණ, ඊයේ සහ මේ සති අන්තය ඇතුළත හරි අඩක් පමණ නිර්මාණය වෙනවා. ඉදිරි කාර්යාල ටිකත් ලබන සතිය ඇතුළත මුළු දිවයින පුරාම මැතිවරණ මෙහෙයුම් කාර්යාල 1000කට අධික ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමයි සජිත් වෙනකස එකතු වෙද ජනදෙඩයි. රනිල් වික්‍රමසිංහට ජනාධිපතිතුමාට සජිත් ප්‍රේමදාස විතරක් නෙමෙයි, තව ටික දවස් සුභාන මාසයක් දෙකක් යනකොට පුළු ඔක්කොමකට 10 දක්වන්න වෙයි. සජිත්ටත් මේකට 10 දක්වන්න වෙයි. මට ෂුවර් නෑ අනුර කුමාර මහත්තයාටත් එතුමට 10 දක්වන්න වෙනවා. මොකද ජනතා රැල්ල හැදින්නේ මේ පැත්තට. කතාවක් තියෙනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා කතා මහින්ද රාජපක්ෂ මැතිතුමා දැන් වයවෘද්ධයිනේ, එතුමාට අගමැති ධූරයක් කියන යන්න බෑනේ. ඉතින් ඒකෙම එහෙම එකක් තාම කොහෙවත් කතිකා කරගෙන නැහැ. එහෙම යෝජනාවක් ඇවිල්ලත් නැහැ. ඉස්සෙල්ලා ජනාධිපතිතුමා ජයග්‍රහණය කරාට පස්සේ එතුමා මැතිවරණයෙන් දින්න සුදුසු අපේක්ෂකයෙක් අගමැති හැටියට පත් කරගනි. හිටපු පාර්ලිමේන්තුමන්තේ කිලිනුගා පෙම්කන්දව පක්ෂේ බන්ධනාගාරකට කරා අවු තුනක බලපත්‍ර වැඩසටහන. එතකොට
රජයට කරදරයක් හින්දද උද්ඝෝෂණ කරන කෑගහන හින්දද එයා පක්ෂිත බන්ධනාගත කරේ? මේ රජයේ ජනාධිපතිතුමාවක්වත් කවුරුවත් මේ උසාවියේ බංකුවේ බෙන්ච් එකේ වාඩි වෙන්නේ නැහනේ. ඒ කරන්නේ ඒක උසාවියේ විනිසුරුවරුන්. ඒතකොට අද මුළු ලෝකෙටම පේනවා ස්වාධීන අධිකරණයක් මේ රටේ තියෙන්නේ කියලා. හිරුනිකාටත් ඒක එකයි. ඒ වගේම මේ කෙහෙලිය රබුකල් ලැබතුමාටත් එකයි. එහෙමනම් අපිට තිබුණානේ කෙහෙලිය රබුකල් මහත්තයා නිදාස් කළා මේ කරන්න මේ වෙලාවේදී. ඒ නිසා හිරුනිකා කියන හිරුනිකා තමයි අපි කනගාටු වෙනවා හිටු මන්ත්‍රීතුමගේ සිද්ධිය පිළිබඳ. ඒක වෙනම කතාවක්. නමුත් එතුමිය විසින් කරගත්තු දෙයක් දෙක. එතුමියගේ ඉල්ලංකෑමක්, එතුමියගේ බලය පෙන්වන්න ගිහිල්ලා උසාවි විසින් ඒ වැරදි 18ටම එතුමිය වැරදිකාරයා කළා තියෙනවා. ඉතින් වැරදිකාරයෙක් වුණොත් මේ රටේ දෙන්න තියෙන දඬුවම තමයි දීලා තියෙන්නේ. ඒක මේ මටත් එකයි, අනිකුත් සියලුම වැසියන්ට එකයි, ඒක හිරුනිකාටත් එකයි, එහෙමනම් අපි දුමින්ද සිල්ලා හිටපු මන්ත්‍රීතුමාටත් ඒකේ සිද්ධිය වෙලා තියෙනවා, කේලිය රබුක්කල් ලැබතුමාට වෙලා තියෙනවා. ඉතින් මේ නිසා කාටවත් එක වෙනසක් එතන නැහැ. ඉතින් ඒ නිසා මේක මේ හිරුනිකා කියලා විපක්ෂයේ දේශපාලන පක්ෂ විශේෂයෙන් සජබය හිතනවා නම් හිරුනිකා ඇවිල්ලා මේ ජනාධිපතිතුමාගේ ඉස්සරහ රනිල් කියලා කෑගහපු දා ඉරිය දැම්මයි කියලා ඒක මම හිතන්නේ මානසික ලෙඩක් බේත් ගන්න වෙයි.